තට්ටු 7යි හේතු 7යි මංචි සුපර් ක්‍රීම් ක්‍රැකර් වලට සුපර් කියන්නේ නිකන් නෙමෙයි හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ අද අලුයම විදේශගත වීම සඳහා කටුනායක ගුවන් තොටුපළට පැමිණ තිබෙනවා කෙසේ වෙතත් එම අවස්ථාවේදී ඔහුට මගින්ගෙන් එල්ල වූයේ දැඩි විරෝධය මේ බැසිලා පයින් යන්නේ දැන් හරිද මේ අපි කට්ටිය මෙතන මේලා අපි ෆ්ලයිට් එකේදී අපි අල්ල ගන්නවා යන්න හරි යන්න අපි යන්න නෑ නෑ මේ බණ්ඩුකෙන් යන්න නෑ නෑ හරි අපි පැසෙන්ජර්ස්ලා අපි මේ මේ ලස්ස ගාන දීලා යන්නේ ඇත්ත හරි හරි ඔයා අපි දැන් ඔයා ගෑ ගහන්න තියෙනවා හරි මම ෆ්ලයිට් එක අල්ල ගන්නම්කෝ ආපු දංග ෆ්ලයිට් එකට චෙකින් කරන්න එපා මිස් ඔයගොල්ලෝ හොරක් අතෝද राजपक्षे මෙතර රට තුල පවතින තත්ත්වයේ හැමයේ ගෝඨාභය රාජපක්ෂ හෙට සිය දුරෙන් ඉල්ලා අස්වීමට නියමිතයි. කතානායකවරයා ඒ බව පසුගියදා විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සඳහන් කළා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ජනාධිපති දුරෙන් ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන් තබා ඇති බව මෙරට ප්‍රධාන පෙළේ ඉංග්‍රීසි පුවත්පතක් වාර්තා කළා. හෙට දින සිට බලපැවැත්වෙන පරිදි මෙම ලිපියේ දින යොදා අත්සන් තබා ඇති බවයි එම පුවත්පතේ දැක්වෙන්නේ. ජනාධිපති ගෝඨාභය රටේ නැති බව කතානායකවරයා ඊයේ BBC පුවත් සේවයට ප්‍රකාශ කළ අතර පසුව ඔහු ඉන්දිය මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබුණේ අත්වැරදීමකින් තමන්ට එය ප්‍රකාශ වූ බවයි. අරලියගහ මන්දිරයේ ඇති වූ ගැටුමකින් පුත්කලින් දස දිනකු තුවාල ලබා තිබෙනවා. මේ වන විට ඔවුන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ. කෙසේ වෙතත් මෙය කුමන කරුණක් මුල් කරගෙනමින් සිදු වූයේද යන තවම තහවුරු වී නැහැ. ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට ඉවත්වන ලෙස බල කරමින් අරගලකරුවන් තවදුරටත් ජනාධිපති මන්දිරයේ ගාලු මෝදර පිටිය ජනාධිපති ලේකම් කාර්යාලය හා අරලියගහ මන්දිරයේ අවට රැඳී සිටිනවා. ජනතාවගේ අතර වත්මන් ආණ්ඩුවට විරෝධය පළ කරමින් අදත් රට පුරා උද්ඝෝෂණ සංවිධානය කර තිබුණා. අර බලයේ එක දවසක් අර බලයේ එක දවසක් නව වෙනිදා ඉවර වුණා. අර බලයේ වෙඩි දීප්පා පැතන් පාර දුන්නේ උඹලා ජනතාවට 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 ජනබල